කොළබ මූල්්‍ය මධ්‍යස්ථානයක් ඇති කරණ එක දෙදස් දසයේදී මම කැබිනට බන්ලට යෝජනා කරා ඒ අනුව ඒ මධ්‍යස්ථානය වරාය නගරේ පිහිටවන්ටත් අපි තිීනය කරා ඒ මධ්‍යස්ථානය මූල්‍යය මධ්‍යස්ථානය වෙනුවෙන් නීති සකස් කරා දෙ ආර්ථිකය කොටසක් ඒ අපිට අයිති කොටසක් ඒ වැඩ කටුත් අපි කරන්නට තියන්නේ වරය නගරේ යට දල පහසුකොම්ම අඩික් වැඩකටුත්තු කිරීම ඒ සමාගමත් වගකීමක් ඒකත් අප ආරක්ෂා කරල තියෙනවා මේ අනුවි ඇත්තවසයෙන්ම නීති රාමුවක් ස ස්තකස් කර කටුම් පතක් හැටිය සාකච්චාර නීට අමතර නීති ගණනාව කෝමනයි විටිං විට ඒ නීති සම්මධ කරගන්න ඒකෙන් ව්‍යවස්ථාදායකයි බලතර අප ආරක්ෂා කර අධිකරණ බලතලා ආරක්ෂා කර කැමිින්ට මන්්ඩේ බලතර ආරක්ෂා කර. මේ අලුත් කෙටුම් පතේ ඊීට වඩා බයානකයි ව්‍යවස්ථාදායකේ බලතල සම්පූණි ඉවත් කල්ලා තියෙනවා. අධිකරණේ බලතල ඉවත් කල්ලා තියෙනවා. කැමිට් මන්්ඩ බලතල ඉ වත් කල්ල තියෙන ත් එක රටකවත් මේ මේ එකක් සිදවෙලා නැහැ. ඉතිං විශේෂයම ඇයි මේක කරන්නේ ක කියලා අපි දැනගන්න කැමති. ඉති අනික්කිසිම රටක මහාබෑංකුව නැත්තං පාලනය කරන කොමිසමට ඇත්තවසේම සූදු පොළවල් ඇතු කිරීමේ බලය දීලා නැහැ. මේ දෙක එකතු කිරීමෙන් ඇත්තවාසයම ලංකාව මේ කරන්නේ, මුදල් විශුද්ධි කරණයක්ද කියලා ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා ඇයි නොනගතේ මේ පනත රිංගුවේ ඇයි මේවා ගැන අපි අවුරුද් දෙකක් කතා කර මේවා ගැන කතා කරන්න නැත්තේ ඇයි මුදල් අමාත්‍යන්ශේ මේකින් වන්ද කල්ලා තියෙන්නේ අමාත්‍යන්සේ බලේ නැති කල්ලා තියෙන්නේ මේ ප්‍රශ්න තියනවා තින් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේද මේ අපි සාකච්ඡා කරමෝ. මේ ම අධ්‍යස්ථාන කොඳ රත්තිි කරන්න පුළුවන් අපි හැම එක් ෙනනම කැමති. ඒත් මෙම සාකච්චා කරන්න. ්‍යස්ථාදායක විදාායක අධිකරන්න බලය ආරක්ෂා කල්ලා අපි මේ වැඩ කටයුත්ත කරගෙන යම. අන්න ඉති නිසා දැනට ගැන හැම පක්ෂයක් එක්කම අනික් සංවිධාන සමඟත් ආගමික සංවිධාන සමඟත් සාකච්ඡා කරන්නට කියලා මම ආ්ඩුවට කියන.